කල්පනා කරන්නේ චීන කඳවුරද ඇමරිකානු කඳවුරද කියලා. චීනුත්තෙක්කද ගේමගහන්නේ ඇමරිකන් කාරයොත් එක්කද ගේමගහන්නේ. ඇමරිකන් කාරයෝ කියනකොටම චීනුත් එක්කම ආභහු ඉන්දියන් කාරයොත් ඉන්නවා. එතකොට කවදපේ රට බේරගන්න මමේ දහ හතෙක් කල්පනා කරනවා. කෞද ඊළඟ ජනාධිපති, අපේ නායකයා මාර ප්‍රශ්ණයක් කල්පනා කරලා කල්පනා කරලා ඔළුවත්‍රරි දෙ නවා. සමාහරුවත කල්පනා කරවා අරි ඉන්දියාව කරනවාගේ මේ පත්තෙන් අමරිකින් කදෝරෙක්කත් තින්නවා. නි පැත්තෙන් රුසියාව චීනයක් අත් ඉන්නො. බැත් එක්කම ඉන්න. එම දෙ පැත් එක්කම ඉන්න පුළුවන් තමක් අපේ වගේ රටවල්ුවටන හේතුව අපේ රට ආර්ථික වස්සයෙන් අපි ගොඩනගන්නවෝන්. අලු ත්‍රාජ්‍යයක් ගොඩ් නගන්නවා තියගෙන අපට පහැදිලි පිමරුපතක් වශ්‍යයි. ොමතිේකට ඕන ජනපලේගේ එකතු කරදීමට මේ වෙලාේ මැදි අත්තෙන්න්න ඕන ජනතාව මුක්ති පෙරමුණ නැත්තම් මාජිමාව . गोई द ला वेदिकावे प्रब चर् दवान ने पा जानादपति के लिए අපी पात करगान අප नाए जानाजपति बෙන वाएै सियागाने पा है ඒ हदन समाजය मोणवाගේद කිය 3 तीගන්න अी अ बन काट बारे दे ම මරකෝලංකිවට මල කෝලංම නෙවෙයි ආයි බෝවේවා. දෙදහස් විසිතුනය නොම්බ දහතුම් වැනිතාම්. සඳුදා වාසු දේව නානායක්කාර. හරිනි අමරසූරිය කොල්ලයි කෙල්ලයි දස්සයෝ. දෙන්නම ගාල්ලෙ හාමුලා වාසු හාමු හා රනිල් හා අපි කතා දෙක යළිත්වතාවක් හෙවි සීරුවේ අවදහනයට ගන්නවා වාසු දෙවනනානාකාර සමහරු අද කල්පනා කරනවා අර ඉන්දියාව කරනවා වගේ මේ පැත්තින් ඇමරිකන් කඳවුරක් එකත් ඉන්නවා අනිත් පැත්තින් රුසිියාව චීනයක්කත් ඉන්නවා දෙපැත්ත එක්කම ඉවා. එහෙම දෙපැත්ත එක්කම ඉන්න පුළුවන් කමක් අපේ වගේ රටවල් වලට නෑ හේතුව අපේ රට ආර්ථික වශයෙන් අපි ගොඩනගන්න ඕන. අලුත් රාජ්‍යයක් ගොඩනගන්න ඕන්. ඒ ගැන අපට පැහැදිලි පිඹුරුපතක් අවශ්‍යයි. නමුත් ඒකට ඕන ජනබල වේගය, එක කරදීමට මේ වෙලාවේ මැදිහත්වෙන්න ඕන ජනතා භියුක්ත පෙරණ වන නැත්තන් මාලිමාව මොකද ඒගොල්න්න තමයි දැන් මේ වෙලාවේ වේදිකාවේ ප්‍රබල චරිතයක් දක්වන්නේ වාසු දෙවන නාක්කාර කියන්නේ මේ මොහොතේ මොකද පාලිමෙන්න්තු මන්තිවරෙක් තමයි බට් ජාතික සංවි දහයක උත්තර ලංකා සගයි උත්තර ලංකා සභාග කියන්නේ විමල් වීරවංශය ගෙහෙවත් විමල් චෛනාවංශගේ උත්තර ලබ් අපි මේ ගැනික දිගරම කතා කෙරවා. හිරුනො දොොස්වැනිදාඊ එකොළහයි පනොස් පහ YouTubeු විකාශයේ. තිස්වනි විනාඩී හයවැනි තත්පරයේ සිට තිස්වනි විනාඩියයේ හතුලිස්වැනි තත්පරේ දක්වා කතාපපි උපුටතා ගැන. බලහල්ලා ඒත් එකම මෙන්න කඩාපාත්වෙනවා හරින අමරසූරිය. ජාජභනේ ජාතික ජනතා බලවේග මාලිමග හරි පාලිමෙන්න්තු මන්ත්‍රී ආචාර්. හෙම කියනවා. බලය වෙනස් වෙනවා ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. අපේ ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්නවා. අපේ නායකය ජනාධිපති වෙනවා ඒක ගැන සකයක් තියාගන්න එපා හැබැයි ඒ හදන සමාජය මොනුවගේ එකක්ද කියලා තීන්දු තිීරණ ගන්න තැන්වල අපිත් ඉන්න ඕන. ඒ අපි වෙනකාටවත් බාර දෙන්නේනෑ ජෙප්පන්ගේ මාලිමයාන්ගේ අත් පොලසන් අද අතර. වාසුගේ කතාව වරවෙන කොටම හිරුකාරයෝ තිස්වනි විනාඩීයේ හතලිස් එක්වැනි තත්පරේ සිට තිස් එක්වැනි විනාඩී දැක්පා උපුට ගන්නේ ඇගේ කතාපොජ්ජවල් දෙක එකට කතාපොජ්ජවල් දෙ කාගෙද වාසු හාමුගේ හරිනි හාමුගේ දෙන්නම ගාල්ලේ හාමුල මරු ඩබල යළි රනිල් හා එහම කියනකොටම ව ක ප Agency චීන චීන තරවකරුවා මිලින්ද මොරගොඩ අත තිබෙන පාත්ෆයින්ඩ රෝඩ් නැප්ප එක මත බඩපිනුම් ගහන හාමුල දෙන්නෙක්. යළි රනිල් හාමුත් එක හාමුල තුන් දෙනෙක්. රටට එරෙහි එකම හාමු කෙරෙක්. ට එරහි චීන අමරිකාන ඉන්දිය බුහ දේශපාලනේ වන්වල් වන්රෝ ඉ පැසිෆික් කතාව කට පාඩමින් මතකතියාගැන එක. සිදුවන්නේෙකු මක්ද. හැත්තට විවස්ථාවට කෙලලා රාජ්‍ය බිඳින්න බැරිවුණත් ඒක න්නේ හැත්ත අටට කෙලෝගන්න බැරිවුණුොත්. ඊළඟ විදායික ජනාධී පපතිවරයා අනිවාර්රයෙන්ම තෝරගන්න සිද්ධ වෙනවා. ජතන්ත්‍රවාදේ මතින්නේ ගේම ගහන්න වෙන්නේ. ඊළඟ ජනාදීපතිවරයද දහස් විසි හතරේ. සිදුවන්නේ කුමත්. ඊළඟ ජනාධිපතිවරයා තෝරගන්න නං ඉවස්වාාව ිල ගැන්න බැර වුණත් රටේ මහ ජනතාව ගොනාට අන්දන මෙහෙුම් කීපයක් හරහා රටේ මහජනතාව ලක්ෂ පණහකට හැටකට එහා. එක පොදකට පොකරකට අරගෙන ගේම ගහන විදිහ සලසුම් කරන්න ඕන ඒ සඳහ තමයි මෙහෙවුම් කීපයම දියත්වෙන්නේ. තවුම රනි ගමේ රණේ මතකන තවුම රනිල් ගමේ රනිල්. ලොස් සන්ජලිස් ගේම ගහන්නෙත් ඒ වගේ කළු මෙහෙවුමකට අදාලොම තමයි. ඒ කලු මෙහෙවුමත් මේ මෙහුමට අදා මොන මෙහුමට ද වාසු හාම හරිනිි හාම. රනිල් හාමු මෙහෙවුමට. එකම මෙහෙවුමක්. මෙහෙවුම වියරු තරුව තම සර්ල කතන්දරයක්. වාසුදේව නනෑකාර වම කාල වතුර බීල යන්න ඔන්න මෙන්න තටික කාලෑයි. ඉතිරි කෙටි කාලය තුළ රටටම කෙලලා යන්න තමයි කොල්ලාගේ කල්පනාව. වාසු බාහු පරාදයි. වම කෝ. අපි නිදහ සංවාදය පටන්ගත්තේ දෙදහස් දෙක තුන වගේ කාලපරිච්චේද බල අපේ දිගටම පරණ වම ප්‍රශ්න කෙරුවා. ඒත්තෙකම මිනි කුමතින් ගොඩනැගුරු ඩිකල් මත් ප්‍රශ්ණ කරවා. ඒ ැඩිකල් වම මේ රාජ්‍යනොවන කළු බලල් හමුදාව තමයි මාලිමමා පෙරමුණ මෙගැන එක් දිගටම කතා කරලා තිේ චාපන් ජපලටික් බලහල්ලා. වාසු ඇයි මේ හදිසියේම මාලිමාව කරතියා ගැන්න. කොල්ලට පිස්සුද නෑ. කොල්ලා හුද කොන්ත්‍රාත්කාරයෙක්. කොල්ලා විමල් වීරවංශගේ උත්තර ලංකා සභාගේ ජාතික සංවිද්ධාක වෙලත්. ඇයි මේ වගේ මාලි මල් සීන් එකකට එන්ටවෙනි හදිසිේම. විමල් දන්නැතුවද විමල් චෛනවංශ දන්නඇතුවද දන්නවා. මෑන් දන්නවා. තකතියා ගන්න එජාපය දෙකට කැඩුව වගේ බොරුවට එකැනේ රනිල් පිලයි. සජිත්පිල හැදුවගේ තමයි ජවීපය දෙකට කඩන මුල් ගේම ගහන්නේ විමල් චෛනාවංශලව්වා. විමල් තමයි ලීට බහින්නේ ඒත් එක්කම ඒ මොහොත වෙන කොටත්. කුමා රෝගුණරත්නම් වෙනම ජවිපය කැල්ලක් කඩාගෙන පෙරටු හදාගෙන මේ සියල්ල මැද්දේ දහරාවන් දෙක තුනකට චොර කරලදානවා ජවීපේ. අවසාන්නේ දැන්NGෝ, ල්ලු පලන් ගමේ ජෙප්පු පිස්සු කෙලිනවා රනිල්ගේ කොල්ලු කෙල්ු දිට උන්දන්නෑ උන්ගේ ලොක්ක රනිල් බව. හ හරිනි හාමු දන්නවා වාසු හාමු දන්නවා. දෙදහස් විසිත්තුුණේ ඔක්තෝබ විසි අටවැනිද චාපෝන් ජපලටික්ස් විමල් චයිනාවංශ සංබාධය දැන් මෙතනට අදාලයි. විමල්ව චීන සන්නාම යටත ගේමට දානෝ. චයිනා ඇම්බස දැකෙනෙක් කරලා. බ්‍ර් එක Chinaයි චාපන් geopoli JVP NPP අනුර ගමේ රනිල් ලොස් සන්ජලස් අමතයි නම්බ පළවැ නොෑබ දෙවැනිද. ප සංවාදය තව දුරටත් මේ සංවාදයට අදාලයි. අනුරු කුමමාර සෙල්ලෙන්ස්කි මෝල්ටා දිසානායක ගමේරනිල් කරනවා ඉතාම සරල ක්‍රමයක්. ගමේරනිල් අමරිකානු සන්නාම යටතේ ගේමට දා නවා. USA A. බ්‍ර් එක USA. චයිනාවංශ USA නායෙක් කොලු දෙන්න දෙපැත්තන්ගේීමට දානවා. ජවිපෙට කෙලලා පාරවල් දෙකකට තල්ලු කරපු විමල් අනුර චීන අමරිකානු තරව්කාරු දෙන්නෙක් තැරව් කාර්යෝ දෙන්නෙක්. දැන් එක පාරකට දාගන්න හදන්නේ දෙදහස් විසිහතරේ ජනාධීපතිවරණයට පොදදු අපේක්ෂකෙක් හොයා ගන්න සිද්ධ වුණොත් මේ නයිස් ්‍රයි එක දාලා බලනවා ම ගහන්න පුළුවන්ද කියලා. මහමොලකාරය හිතාගෙනනි අපි බූරුවෝ කියලා. බට අපි බූරු වෝම නොවන වගේ යළි අලි තොප්ප කරන්න න ලස්තඇල මේ සංවාධය ඒ සඳහා. විිමල්ගේ ඩීල්කාර්රයා වාසු හෙවත් වාසු හාම. අනුරගේ ඩීල්කාරයා හරි හෙවත් හරි හාම හාමුල දෙන්නම ගාල්ලේ. වාසු හරිනි මැද. පත්යි රෝඩ් මැප්ප කතේතියා ගෙන කවදමි. මහචාරය ියල්රිස් ල්රිස් උත්තර ලබ්බේ එක ලබු කෑල්ලක් ලබු කැටයක් ගල්රි රනිල් මිලින්ද යලී එකම කළු වලල්ලා පාත්ෆයින්ඩ කුට ප්‍රාප්තියට පෙර දෙදස් මුල්ගනන් වන දෙදහස් වන අතර අමරිකානු තානාපති දූරේ දරන ශ්‍රී ලංකා වෙන ඊ ඇශලිවිල්ස්ගේ රහස් වාර්තා ඔබට මතකයි. Wiකිලක් වාර්තා දැන් කතාව කෑලි කෑලි එකතු කරලා බිල්ඩිින් බලෝ එකතු කරලා සම්පර්ණ කර ගන්න හොන්දම වෙලා මේ චරිතටික එකට එකතු කරලා කතාව ගොතා ගනිල්ලා. වාසු කියනවා අපට පැහැදිලි පිබුරු පොතක් අවශ්‍යයි කියලා. පැහැදිලි පිබුරුපතක් මේ තිනිි පිබුරුපත් රනිල් පිබුරුපත් දැක් අ සකස් කරන දෙයක් නෑ අලුතෙන් ප්‍රින්ට් කරල අවසානයි ප්‍රසන් රණතුග ඇඟ පමණක් තිබෙන මොලේ නැති මොකද ්‍රිකට් කෙලිය සුදු කෙලිනවා. ප්‍රසන් රනතුන් ගත් එව්වා වෙනම කතා. කොහම නමුත් ක්‍රිකට්ෙලිය ක්‍රිකට් ගිනි කෙලිය මැත්්දෙෙන් මේසිල්ල සිද්ධ වෙන්නේ. ප්‍රසන් රණතුන් ගත තිබෙන රොනිල් වික්‍රම සිංහ ලබාදුන්න කින්ම්පුරු පත ගැන තමයි මේ. ගමේ ලොක්කා වාසු හාමු කියවන්නේ පිබුරුපතක් වවශය මෙන්න පිඹුරු පත්ත මේ පිඹුරු පතහ දෙන්නේ මොකකින්ද අමරිකානු රාජ්‍ය්‍ය පාර්තමයන්තු අනුමත කරපු MC සැලස්න මති MC සලස් ඉත්තා පැහැ දිලිවම මේ සියල් සඳහන් ඉඩම් ටික කොල්ලකන්නේ කොමද කියන මේ තියෙන්නේ අමරිකානු මුල් ලියවිල් සිය තයි මේ තියෙන්නේ මේ සිතියම තමයි පාට්ටලී චම්පික රන්නවක ෙවත් ැන්සලය ඒවත් ජනරජ්‍ය පෙරමුණා දෙදහස් දනවේ ජූනිි දොස්ව නිදා බදාද විසේකයි විසිහ ඇලයි දක් පහළව අති විශේෂ ගැසත් පත්‍රය ඔස්සේ නීතිගත කරන්න. එක මහ පරය පරට්්‍යයක් මෙ ගැන කතා කරන්නේ. එතකොට මේ අමරිකානු සැලාසම මත තමයි දැන් නූතන ර පහැදිල තියන්නේ මේ පිවරු පත තමයි වාස දෙව නායකර ඉලන්නේ පිවරුපතක් ඕනලු. පට්ට මොලකා වාසු වයසට වඩ මුොලේ මහකරාගිහිල්ල තියන්නේ අපට පැහැදිලි පිවුරුපත අවශ්‍ය. දැන් පිබුරුපත හරි. හරිනි කියන ඒ හදන සමාජයේ ඇගේ කහතම උපුටා ගැන්න ඒ හදන සමාය ගැන් හොයන්න දැන් හරිනි අමර සූරියලත් එනවා කියලා කියන්නේ එතකට ජපපුවා පුඩිගණන ගම අසරන අවංක මෝඩ මාලිමවාව ඒ හදන සමාජය තමයි පිඹුරු පතෙන් හැදෙන් ඒ හදන සමාජයේ හරිනිග සිහින සමාජය. ඒ සීන සමාජයේ අපින්නේ ආදිවාසින් හැට ැන් තැන්වල කොටු කරල අපේ ජනවාස කොටු කරලතින් රටම චීන්ු අමරිකානුව ඉන්දියානුව පංගු බේරගෙන අයිතිකරගෙන තියෙන තුර අපි ආධිවාසින් බොඩ් පත්ව වෙනවා පොර ොලාලා බවට පත්වෙනවා. වාසු කියනවා අලුත් තරාජ්‍යයක් ගොඩනගන්න ඕන කියලා. යි බොල වාසු මේ තින රාජ්‍ය මක්ක වෙලයි. මේ තියන රාජ්‍ය කුණවෙලාද බොල වාසුගෙන් අහන්. යන්න ඔන්න මෙන්න. රාජ්‍යට කෙලින් හදන්න ශ්‍රී ලාංකේ රාජ්‍යට කෙලල අලුත් රාජ්‍ය හදන්න ඕන වාසුටේ රාජ්‍ය හදන්න වෙන්නේ ඊළඟ ලෝකෙද වලකජ්්‍ය ගහල උපදින වෙන කොහැරි ෝක තමයි රජ්‍ය ගඩ ගන්න සිද්ධවෙන්නේ ශ්‍ර ලාංක රජට කෙලින්ද මේ එකකනිද ලකජ්‍ය ගන්න න්නෙම පාවිච කර විදහීම. කට එකතු කරවල තමයි ගේ මගහන්නේ. අළුත්රාජ්‍ය ගොන්නගන්න ඕන. හරිනිගේ කතාාවම තමයි වාසු වෙන විදිී ගැට කියන්නේ. හරිනිගේ හදන සමාජ, අලුත් සමාජය, මාලිමා සමාජයේ, වාසුගේ අලුත්රාජ්‍ය නොද්දක කාලකන්නේ ඔක්කොම කාලකන්නේ. වාසු ඒකට ඕන ජනබලවේගේ එකතුකරදීමට මේ වෙලාවේ මැදිහත් වෙන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ නැත්තං මාලිමාව කියලා කියන. මේ වාසුගිම වචන. ඒකට ඕන ජනබලවේගේ එකතුකරදීමට මේ වෙලාවේ මැදිහත් වෙන්න ඕන ජනතා විමුක්තය පෙරමුණ නැත්තන් මාලිමාව. සැලස් මිතාම පැහැදිලි. චීන අමරිකානු ඉන්දයානු ඒකා බද්ධ මෙහෙුම තවදුරටත් ක්‍රියත්මකයි. වාසුමොකෝ හරිනිිමුොකෝ රනිල්ම තමයි. अමරිකානු තානාපතිවරියයේ ජුලි චංග, අනුකුමමාර සෙල්ලෙන්න්ස්ක මෝල්ටා දිසා නායක හෙවත්. ගමේ රනිල් ලොස්සන්ජලීස් යවල රිලා නැටුම් නටවලා. අමෙරිකා වින්න ශ්‍රී ලාකි කියියන්ගේ චන්ද කොල්ලකන්න තමයි සැලසුම් කරන්නේ. කොමද චද කොල්ල කන්න මේ මහොත වෙනකොට රනිල් කළු කල්ලිය රහා රනිල් වික්‍රමසිංහ ඕ ඇලයිරක්, රනිල් රජපක්ෂ කළු කල්ලි රහා මැතිවරණ නීති වෙනස් කර හදාන්න. මැතිවර නීති වෙනස්කිරීමේ කූට උපක්‍රමය තුළ තිබෙන ප්‍රධාන අරමුණක් තමයි. විදේශකත ශ්‍රී ලාංකිකයන්ගේ චන්ද කහොමතකැන් ඒ සඳ ඔන්ලයින් ක්‍රමයකුත් අනුගමන කරන්න හදයි. විදේශකත ශ්‍රී ලාංකිකයන් කියන්න කොටම මිියන ගනක දෙමල ඩයිස්පෝරාවේ දෙමළ තරව්කරු නත කරන්න එපා. මුස්ලිම් තරව කරන් වෙනම. ඔවන් විදේශගතව සිටන ශ්‍රී ලාංකිකයන් විය හැකි. ිත් පුරවැසියන් ව හැකි සම්පූර්යෙන්ම වෙනත් රටකපුරුවසික් විය හැකි හැයි මේ පුරුවවැසි කතා පැත්තක දාලා ගෝටට කෙරුවෝ වගේ. බැසිල්ට කෙරුවගේ රාජපක්ෂ පවුලටම කෙරුවෝ වගේ තවත්තින්න පාලිමේන්තුවේ එවැන්නේ දිිත්ත පුරවැසියන් අපි දැන්න දදිිත්වද ඒ රටෙන් පුරවවැසියන්ද කියලා දයන ගමගේ වගේ රස්තියාදු තරව කාරියන් තරව්කරුවන්නේ අතරන්නවා. එතකොට උන්ගේ මිලියන ගණන්නක චන්ද මේ ක්‍රමට ගණන්නඩ පුුව. තො මේ රටේ සිංහල බෞද්ධ කේන්ද්‍රී සියයට හැත්තාව ටාසන් සිංහල මහා චන්දපොල් අවශවෙන්න ඇයි විදේශත ශ්‍රීලාංකික කියයන්ගේ මිලියන ගන්නක චන්දටි කොල්ල කාලාගේම ගන. දැ විවස්ථ කුමන්ත්‍රණය ක්‍රියාත්ම කරගන්න බැරි මේරටේ සිංහල බෞද්ධ මහා ජනකේන්ද්‍රෙ නිසා. ස්වාමන් වහසලට නො නොතේරුත් නව ගන්ය හනකොටම ද බද්ධගමට කෙලි ෙ ෙකො. ක මන්තරයේද සිංහල බද්ධ හඳවුර පාචි කන බෑ ඒවුවට විදේශගත්ත මහා චන්ද කඳවරක් කදන මේ චන්ද කඳවුරේ අමරිකානු චන්දටක කොල්ල කන්න තමයි අනුරුමර සෙල්ලෙන්න්ස්කකි මෝල්ටා දිසානායකව චූන් කරලා වයින් කරලා හුලං ගහල ජුලිචන් ලොස් සන්ජලිසි යවා හ ඉතාම සරල කතන්දරයා කැලිෆෝනිිය අප ප්‍රාන්තේ පුරා මෑන් බොරු විදවිද කකාබිබි සප කනේතියාගෙන ගමට කෙින් හදන ගමේ රනිල්ගේ රෝල් එක කරනවා. මෑ නවද ආවත් එක නවත්තකැප කාන හේකත් එකයි හහිටියත් එකයි. අනුරට සැප පවුල්පටින් ජවිපේ නායක ගොඩදාගෙන තියෙන් රජපක්ෂ පවලු තරක්නව උන් පවුලුත් ගොඩ. හරිනගේ කතාේදී ඉළඟට අපේ නායකය කිව්වට අනුරගේ නම කියන්නේ නෑ. ඇය බුද්ධිමත් උගත් කාන්තාවක්.ඒවගේ ම හාමුකෙනෙ. ඇදන්න අනුරහදවත් මේ රටේ ජනාධිපති කවන්න බෑකි අනුරගන ගොන් අඩීක්. එතුොට මොලේ තියන මීහරකෙක් තමයි මේ වැඩට දාන්න ඕන. ඒ ලයිස්තුයි අනුරණ අරට මොලයක් ඇත්තෙම නෑ. එතකොට ඒ සඳහා වෙන නාගගේ අනිවාරයෙන් තරගන්න සිද්ුවේවා හරණි හිකයවා ඇති ම නං වැඩට ගැල්ලපනවා.ගේ එහම ස්වැන් සිහිනයක් තියන්නත් ඇයට පුළුවන්. කෝම නමුත් ඇය මොන්න මතත්ව කඇතිවත් අනුරගේ නම කියන්නේ අනුරව තමන් නාක හැරිට ඇ පිගලෙන ගේ නායකයා රනිින්. වික්‍රමසිහ දැනට රනිල් රජපක්ෂ පස්සේ වෙනස්සෙන්න්න පුලන් ජිල් පි විස්සුත් වන්න පුලුව හාචාරය නිසා. අනුගේ නම නොකී තම ඇයි කියන්නේ අපේ නායකයා කියලා. මරු සී එක. දැන් හදන්නේ උත්තර මාලිමාවක් හදන්න. විමල්ගේ ල හරිනිගේ මාලිමා ලබ් එකතු කෙරුවම හැදෙනවා උත්තර මාලිමා ලබ් ඒ හර තමයි ගමේ ජෙප්පන්ෙ තොපේ කල ජ. ජංගිටික ගලවල ආපව් ජංගි අරගල නොකරන තැනටම අඩු කඩල වන්ද කරවලා ඉතිරු එවුන්ටි ගමේ රනිල් හැච්ච පැච්ච කරවල ඒ මහා ජනබලත් එකතු කරලා විදේශගත දෙමල ඩෑස් පෝරාව එන්ජියෝ සරා නැටවෙන මුස්ලිමන්තවාද තරහා නැටවෙන මිියන ගන්නක චන්දටිකත් එකතු කරලා කඳුකරේ. කදුකරේ දෙමල ජනතාවත් මිලියන ගන්නට එකකරන්න හැනි බෝටූලින් ගනල දානත්පුලන් කඳුකරේ නිර්මලා අ සීතා රාමණන් ඉන්දිියයාන් මුදල් අමාත්‍යවර ඇවිල්ල කඳුකර චදපොල හදන විහැදන් තිීරණ කරලතින් ල් මැද්දි මෙරටේ සිංහල බෞද්ධ කේද්‍රිය මහා සිංහල ජනතාව නොසල කහැරල උන්ට ඔටුු පළදාගන්න පුළුවන් තත්යක් නිර්මාණ කරමිින් තිබරවා. ඒ අනෝත මයි උත්තර මාලිම ලබ්බදැන් හදන් හදන්. උදේ ගම්මන් පිළ මතකනේ. කපටි නරංචුව ප්‍රධන නනිරිරාල දේ ගමන් පිළත්වේ එක කොළොහැ ක අපට නරි රංචුව හදාගෙන විමල් ගෝටහාට ඇහැක් ගහල එළියට බැහැල ජංගි අරගලයට රටට ලෑස්තිකෙරුවෙත් මේ උත්තර ලබබ හදාගෙනම තමයි. එතකට මේ ලබු ගිඩි කතා සාමාන්‍යකතානන. ලබු කෑලින මේ ඊට වඩා මහා මාරාන්තික මිනිමරු ලබවල්. පොතක් කරන් ලියගැනනිල්ලා. මේ කතාව අන්තිමට, චීනු දිනමද නෑ ඇමරිකන්කාරයෝ නෑ ඉන්දියන්කාරයෝ නෑ ගෝලිය දේශපාලනය තුළ කලාපිය දේශපාලය තුළ කලාපිය දේශපාලනය තුළ ඇති තරමට උදහරණති නෝ ඔය එක ලබ්බෙකුට දිනන්න බෑ උන්ගේ වියරුසිීනත්ත එක මු ඉවර වෙනවා. එහෙම එක ජාතිකර තවත් ජාතියක් විනාශ කරලා යටපත් කරල ගොඩනැගෙන්න්න ඉතිහාසසිට දින නෑ බෝලව් යිනතුව ලියාගඩිල්ලා. එතකොට මේ මහ කතාවේ තරවකරු හැටි වැඩ කරන. රනිල් රාජපක්ෂලා. පොහොට්ටුල්ලි දිනවාද නෑ. සජිත් ප්‍රේමදාස කළු කල්ලි දිනවාද නෑ පාටලි චම්පික රණවක හෙවත් පැන්සලේ හෙවත් ජන්රජ පෙරමුණ. MC. ලොක්ක දිනවද නෑ එතකොට සරත්හොන්සේක බැරි වෙලාවත් දිෙනවද මෑන්ගි කල්ලිය . දෙමල මුස්ලිම් කල්ලි කණ්ඩාය එකකක් දිනනෑ. ආගමික තැරවූකරුවන් . අතවට අදාව මොන්නම තත්වයක් කරතිවත්. යි ඒජන්තවරයා චයින ඒජෙන්ට චයිනා සන්නාම යටතේ කෙලිබීමට දාපු කොළුවා. විමල් චෛනාවංශ දිනනවද නැතු අනුර කුමර සෙලෙන්න්ස්ගේ මෝල්ට අධිසානාය කෙවත්ද. ගමේ රනි දිනනවද බුදුවම් ම නැතු මු එක්කොම කෙලෝගන්නවා. මු ඔක්කොම කෙලෝගන්න කොට අපි අනාගත පරම්පරාවන් දැනුමින් බලගන්මල උව ෑස්තිකරවන්න ඕන අපේ ආදරණි අම්මා ඔබේරගන්න. අලුත්රාජයක් හදන්ඩ නෙවෙයි. වාස්දවන අනායක්කාර ඔය කට කියවන. ගොන්කතා යථාර්ථයක් බොට පත් කරවන්නනෙ වෙයි තියෙන ්‍රී ලාංකේ රාජ දියුණු රාජ්‍යයක් බොලව මේ රාජ්‍ය මේ රාජ රකගන්න අපි අනාගත පරම්පරාවන් ලකල ෑස්තිකරවන්න ඕන. ඒවගේම ආයි හරිනි පැටව් වාසු පැටව් බෝනො වෙන. දෙදහපනක් වට පිටාවකුත් මේ රටතුළ හදන්නුව. රනිල් පැටවුනම් ඕනෙමනේ ඔය දැඟෙන මහපරයන්ගේ පරක්ටියයන්ගේ පැටවු නැතුව මේ රට ්‍රාදිරය කරන හෙල අක්මුල් මත ගොඩ්නැගෙන අනාගත පරම්පරාවක් ගොන්නගන්න පරම්පරාවන් ගොන්නගන්න මැදිහැත්වේයල්ලා. බොලාලට දැන් වයස වැඩිනම් පාරිං අයිමල කාලබීල කක්ි චූදාල බඩවුදදාගෙන බදිය පල්ලා දේශපාලගෙන කතා කරන්නේ පබන අතක් බලාගනිල්ලා. රට වෙනුවෙන් පා කරන්න පුලන් තරුණට මේ කියන්නේ බොලා ලකතු වෙලා අනාගත පරම්පරවාන් බලගන්නමල මහපරයන්ට පරක්්‍යියන්ට එරහිව. කාලකන්නින්ටෙරහිව මහජනතාව බලමුණු දන්න පල්ලා. එකම පෙරමුණක්. අපේ අදරයම්මව අනිවාරෙන්ම බේරගන්න වන හර අපි උුඳගේ අදරනය දවාදරුව